COVID-19 වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක්ද ඇතුළත්. ඇය කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියාව සමග ඇති වූ උග්‍ර හෘදය ආබාධයක්. වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. අදාළ කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම හේතු වෙන ඇති වූ කම්පන තත්ත්වයයි. මාතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76 ක පිරිමි පුත්කලෙක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වය සමග හෘදය අක්‍රීය වීමක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ ගම්පහ හා කලුතර දිස්ත්‍රික්කයන්ට අදාළව හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණු අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව සිරිසඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, සිරිමතු උයන ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස, සිරිසර උයන යන ප්‍රදේශ අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව වැල්ලවත්ත පොලිස් වසමේ මයුර ප්‍රදේශ අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය හේකිත්ත කුරුඳුහේන ඇවරිවත්ත හා වැලිකඩ මුල් යන ග්‍රාම නිලධාරී වසම් සහ පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිතුව ප්‍රදේශය, වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේවත්ත ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය මුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාෂේ රෝහණ විහාර මාවත, කිරිපත්කොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශය අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. කලුතර දිස්ත්‍රික්කයට අදාළව බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම්, කුඩා හීනිටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරිකාර් වීදිය අද උදෑසන පහේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලැබුවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 655 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් ආසාදිතයින් 650 දෙනෙකු දේශීයව හඳුනාගත් අතර අනෙක් ආසාදිතයින් 5 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි COVID-19 පැතිරීම පැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 444ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක්ද ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරට ඇතුළත් වනවා. එසේම අනෙක් ආසාදිතයින් 90 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක ආශ්‍රිතව වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 29148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් හෝටල් හා වෙළඳසැල් ආශ්‍රිතව සිදුකළ ආම PCR පරීක්ෂණ අතුරින් පුද්ගලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග මහනුවර නගර සීමාව ආශ්‍රිතව පාසල් 45ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන් පසුකියදා කටයුතු කළ අතර අද උදෑසන ඉන් පාසල් 42ක් යළි අධ්‍යන කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණා. දැනට සංචරණ සීමා පනවා ඇති භගවන්තලාව ලින්ස්ටන් වතුයායේ කොවිඩ් ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් අතුරින් දෙදෙනෙක් එකම පවුලේ පියා සහ පුතු වන අතර අනෙක් ආසාදිතයා සොයා නිරෝධායනය සඳහා යොමු කර සිටි 11 හැවිරිදි පාසල් සිසු පියක් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර වාලච්චීන පූනානී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාරගෙන සුවය ලැබූ රෝගීන් සිව් දෙනෙකු වාලච්චීන පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී වාලච්චන පොලිසිය මගේ පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුවා. මේ 3 දෙනෙක් කොළඹ
කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශය පදිංචි කරුවන් එක් අයෙක් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අයෙක් මොවුන් උනානි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලින් බවටයි වාර්තා වෙන්නේ ඔවුන් පෙරේදා දිනේදී ප්‍රතිකාර අවසන් කර සුවපත් වීමෙන් අනතුරුව මුදාහැරීම නියමිතව තිබුණා කෙසේ වෙතත් ඔවුන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ සනීපාරක්ෂක පද්ධතිවල උපකරණ රැසක් සොරකම් කරගෙන ඔවුන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාව අත්අඩංගුවටගෙන තිබෙන්නේ මේ අත්අඩංගුවටගත් පුද්ගලින් 4 දෙනා වාලච්චන අධිකාරණයේ විදිහට පත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ ඉතාම කනගාටුදායක තත්වයක්. තමන්ට ප්‍රතිකාර රජය මගින් ලබා දීලා, ඒ වගේම තමුන්ව සුවපත් කරලා නැවත පිටත් කරන අවස්ථාවේ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන උපකරණ සොරකම් කිරීමට තරම් මේ රෝගීන් සැහැසි වෙනවා නම් ඒ ආකාරයට කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.